අප රටේ සාමාන්‍ය බල්ලග වැඩේ බූරුව කරන්න හරිම ප්‍රසිද්ධ. මොකද පන්සලේ හාමුදුරුවංග වැඩේ පොලිසේන යයිසිට කරන්න අයිතියක් නැහැ. පොලිසේ බැදලයින්න සදාචාර්යයාරක්ෂ කරන්න නෙමේ පවතින නීතියාආරක්ෂ කරන්න. නීතිය තියෙන් එපෝතේ එමනතම් නීතිය නීතිහදන්න පාර්ලිමේන්තුව නීතිය අර්ථනිය රූපණය කරන්න උසාාවේ. උසාවි නියෝගව සහ, පොලිසියට හදල ීල තියනෙ නීතිසාහ රීති ක්‍රියාමකිරීම පමණයි පොලිසය කළයුතුවන්නේ. පොලිසියට මොනු ඒතුවක් මටවත් සජාතාආරත්ම හේතු මත මිනිස්සු අත්තඩංගුට ගන්නක් බෑ වැටලිම් කරන්න බෑ. හැබැයි අපේ රටේ සිද්ධ වෙන්නේ මේක නෙමේ මීට සම්පූර්යම වෙනස් දෙයක්. ඔබ නිරන්තරයම දන්න කාරණයක් තමයි සාමාන්‍යයෙන් සිද්ධවෙනි තානයමකට දෙන්නේෙ ්‍යයාට පසේ පොලිස් ඇල දොරට තත්ට්තුක. තොරට තට්තුු කරලා දෙන්නෙම අයිඩන්ට ඉල්ලෙන. අන් ඉල්ලලා සමහර වෙලාට ඔන්ට දෙන්න දෙපත්තර දාලා ඔය දන්නවා දරගේ නම ඔයදන්නොද අහවලාගේ නම කිය ප්‍රශ්න කරන. බැරිවෙලාහර පිරිමියට ගැනගේ නම කියගන්න බැරිුුණොත් අනිවාරම සිද්ධුව වනදේ තමයි ඇ ගනිකාවක් කියලා අත්තඩංගොට ගැනී. පළමිනිම කාරණය තමයි, පොලිසියට මේරටේ ගනිකාව අත්තඩංගුවට ගන්න අයිතියක් නෑ. ගනිකාවෘතියේදීම නීති විරෝධී කියලා කොතනත් සඳහං වෙලා නෑ. ඇඟ තමන්ට ෙකුනන්න ඕනම කෙනෙකුට අයිතියක් තියෙනවා. හැබැයි අනුන් ගැගවාල් ලකුණන් අයිතියක් නෑ. එක ඇන්නේෙ කුට්ටනය කරන්න බෑ. එක තේරෙන භාසාාවෙන් කියනවනං ගැනිකා නිවාස කළමනාකරණය කරන්න බෑ. අපේ රටේ පවතරනීති යනුව. කිසියම් කෙනෙක් ගැනිකා නිවාසය කළමනාකරණය කරලා තියෙනවනං ඔහුට. දලින් පෘපියල් පනස්දාහකට නොවැඩි දඩයක් ගහමේ හැකියාවක් තියෙනවා. එකන් කිසියම් කෙනෙක් මේ වර්දට අවුනොත්ත එහෙම මහාධකරණ නඩු පවරලා පනස්දාහකට වැඩි දඩයක් ගහන්න පුළුවන්. එහම නැතුව තිසියම් කාන්තාවක් ගනිකවර්තිය දුනයි කළ දඩගන්න බෑහ. හැබයි අපරටඉන්න සහර කාලකාන්නේ මහිස්ත්‍රාත්වරූ ජන්ත්‍රිකව දඩගානවා. උසාාවට සීතය දැම්මට පස්සේ නීතිේශ්යොත්කරන්නන්නේ ඔන්නොහේ. ්‍රති කාරකප ඕන්න රුපියල්ලදී යත්තුන් සයයක් දඩගහයි ඒක ගවලක් ගෙදර පලය. හැබයි ඒකෙන් සිද්ධ වනදේ තමයි. ඔබ නොකරපු වරද භාරගහම් වෙෙන්නේ එකක් ඔබට අගටියක් වෙනවා ඊළඟ කාරනය තමයි පුරුද්දක් කරගන්න. පොලිස්යට මොනම හේතුවක්කුඩත් ගනික මඩක් කළමනා කරපනය කරපු පුද්ගලයට දන්ුවන් කරන්න පොළුවන්. එහමනතුව නිිකා ෘුති දුන්යි කියලා කිසිමගෙනකට දනුවන් කරන්න බෑ ඔබ දකිනැති මෑර්ත කාලේ එක්තරම් මහිස්ත්‍රල්තවරේ ප්‍රසිද්ිය තමංගුව තීන්දුවදීලා, පොලිස් දෙපාර්ත්මින්තුවට දොස් කියනවා, පොලිසියට අයිතියක් නැහැ ගනිකාවත්ත ඩංගොට ගන්න, පොලිසියට සම්පත්තියන මීට පඩා වැදගත්දේවල් කරන්නේ ගැෙන කාරණෙ. මිත්‍රෝනි, හමත් චංකිසි විියහකඩී තමන් යන්නේ තමන්ගේ බිරි දෙෙක්ක නැතන් තමන්ගේ පෙම්මතියක් නෙමයිනං. අනිවාර්ම කල්තුදේ තමයි තමන් එකගේ කාන්තාවගේ අරක්ෂාව තවුරු කරගන්න ඕනෙනම් ඇගේ නම හරියට දෙනගෙනයම්. පොලිසිට අයිතියක් තියෙනවා කිසියම් සැකයක් තියරවනං අනි පුද්ගලයාගේ අන්‍යතාවය ප්‍රශ්න කරන්න. සා පොලිසියට පුලන් ඔබ අයිඩන්කයහන්. හැබේ උන්ට කිසි හේතුවක්කට සිවිල් ඇල් ඇඳමෙන් ඇවිල් ඒ එකහන්න බෑ. එමනම් කාම්රේයට තත්තු කරනවනම් බොහොම පැහැදුුව හේතුව කියලා තමයි තාම්රේයට තත්තු කළ යුත්ති. මොනුම හේතුවකට වත් එම නිලධාරය තමන්ගේ අන්‍යතාවය හෙළි නොකරනවනම් හැදුනුම් පතජීුතු නෑ දෙමනි කාරණය තමයි ඕහගෙන් ඇසි යුතුවෙනම තමන්ගේ අනං්‍යතාවය ඇයි පරික්ෂා කරන්නේ කියන කාරණ. ොලිසේමගේ දේවල් තුලින් ොහෝවෙලාවට අහිංසකයෝ අපහචුවට පත් කරලා ඒකම් විවිධ ආකාරයේ වාසි ලබනවා. විශේෂයම ගනිකාවන්නම් බොහෝවෙලාට අත්තඩගුණාට පස්සේ එමනතම් පතිගුල කාන්තාව අත්තඩගුණාට පත්සේ සිද්ධ වනදේ තමයිම් ගැනිහිලා කූඩුවට දාලා ඒ ගැනි ගෞයන රුපියල් පහටක් පිප්පකට්ටක ගහන මේ සාමානයෙන් සිද්ධ වන. එක් අවස්ථාවට දේල්ි දෙෙහිවල ගල්තස. යිස් රතු සබී දෙෙක්තරා ගනිකාවක් ප්‍රසිද්ධීම විනිසුරතුමාට ප්‍රකාශ කරගෙන හිටිය තමන් මේ ප්‍රදේශයේ ගනික අවෘත්තියේදනකට තමන්ට තින ලොකුම් ප්‍රශනය තමයි ඕයිOC මහත්ත්‍යයා තමන්ට සල්ලි නොදී හවල් වැඩේ පවා කරන්න එනවයි කියල ඇය ප්‍රසිද්ධියම යිCට ගුරුද්ධව නඩුකාරයට පැමිණිල්ලි කර. කොහමේ තත් පලමිනිි කාරණය තමයි පොලිසිෙන් අහන්න ඕනේ ඇයි මගේ අයිඩ ීන්ටියෝ බලන්න කියන කාරණ. හතුව මයි පොලිසිය කිසිදු පැහැදිල රීමක් කරන්නේ නැත් තන් කිසිම හේතුවක්කොඩ ඒ තරුණය හර තරුණ හරි පොලිසිට ගැෙනියන්න අයිතියක් නෑ. හැබැයි අපේ රකේ මිනිසු කල්පනා කරනවා පොලිසිට එහෙම කරන්න පොළුවන් පොලිසිහම කරන්නේ අපි හදාගන්න නික කියන කාරන යම් කි දියකට මට ුරද්වයනකොට සිදධ වෙනනදේ මයි පොලිසිය අත පැඩි කරගෙන න ොලම හේතුවක්කොඩක්. පොලසිට අහිංසක මිනිසුන්ට අතපය විසිත් කරන්න අයිතියක් නෑ එහෙම කරොත් මොකද කොළියුත්ත කියනක අපි වෙනක් වැඩසතහනකදී ඔබට ඉදිරිපාත් කරනවා. කෝහමේතත් පොලිසිය මේ ගනිකාමඩම් සහ එමනතාම් තානයම් වැටලීම සම්බාන්ධයෙන් බොහොම පැහැදිලි ශ්‍රේස්තාාධී කරන්න නඩු තීන්ද අක්තියෙනවා. ඒ නඩු තිීන්දුව හඳුන්වන්නේ මැක්සම් ඩැනී වර්සස් AG කියලා. මැක්සම් ඩැනින් කියල කියන්නේ මීගම ප්‍රේ හිටපු ටක් සිිය දුර. ඒජ ගෙලකිවේ ඇටෑනි ජැන්්‍ර. මෙන් අඩුව පවරන්නේ ටැක්සිරිය දුරරි. මේ ටක්සිරියෝදුරා මේගමින් තිනෙක් තරා තානායම්කට යනවා ප්‍රදේශයහිටපු ගනිකාවක්කයක්. ගිහිල්ලා කාම්බර ඇතුළේ අහවල් වැඩේ කරකර ඉන්නකොට මේ ටැක්සිඩයිවර සහ අර පතිකුල කාන්තාවත්්‍යවඩයම් ගුට ගන්න. සාමාන්‍යයෙන් අපි. ශවිදාලල්න්න කොටගේ ීති විද්‍යාල එන්න කොටත් මේ ගැනිකාාව කියන කට්ිය හඳුන්නදන්නේ පතතුකුල කාතාව හැටියට, මොකදි විශ්වාස කරන ඕනුත් මනිසු. සහ ඔවුන් අරගල කරන්නේ තමන්ගේ ජීවිතය සමන්. එනිසා මේ පතිකුල කාන්තවයි මේ රේදුරයි අත්ත ඩංගුටරගෙන උසාබේයට ඉදිරිපත් කර. උසාාවයට ඉදිරිපත් කරාට පාසේ සාම්ප්‍රදායක විදියට මරකාලාකන්නන්නේ මහ ස්ත්‍රාත්වරයා මේ දෙන්නම දින දාහතරකට රක්සිද බන්ධනා ගාරගත කරා. ිල්ලීම ම ඉන් පස්සේ අදාල කාන්තාව යොමු කර යට සමාජ රෝගතීන් හද කියලා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නේ කියලා. අපේට සහර මිනිස්ු පොලසියෙන් ගැහුවට පස ැන්නට පස්සේ කරදරැකරට පස්සේ නේ ඒ මහත්ත එහමකර අපි හදාගන්නන කියලලා හිතාදාගන නිකාන්ගෙන්. හැබැයි කොඳ පනතියෙන මිනිස්සුත්තින්. මේ ටක් රිය දුරාකරේ දිින දාහතරෙන් එලිටවට පසේ ශ්‍රේස්ථාධිකරණයට ගිහිල්ල තමන්ගේ මානම හිමිකම් කටර කියලා. භ්‍යාචනයක් ඉදිරිපාත් කර එමන තම් පැමණිඉල්ලක් ඉදිරිපත් කර මේ මූලික අයිතිවාස්ගම් පෙස්සම ඉදිරත් පත් වුණට පසේ සේස්තාාලිකරන එත්තින්දුකර මේක විබහගේට ගන්න ඔබ දන්න සේස්තාාධිකනන්නේ සාමාන්‍ය බහෝ වෙලාට අපි සාක් සිදිරිපත් කරන්නේ දියවරුම් පෙස්සම්මගින්. මේියමස්තවට පොලිසිය කරපු කුපාඩි වැඩේ තමයි මුලින්ම කිව්වා මේ ප්‍රදේශය තුළ LT ්‍රස්තබාදන්නුවය කියල තමන්ට දැනගනීම ලැබුණ ඒ නිසා තමයි මේ හෝටලේ වැටල්වෙයි කියන කාරණ. ඒවෙලාවේ නඩුකාරය ප ඉදිරිපත්තරපු සාක්සිය හමනත්තම මේ දෙෙවරුම් පැත්සම පිළිගැනීමට තමන්ගේ විරෝධය පල කරමක ඔහු පෙන්නල දිීපුකාරණය තමයි පලාතින ට්‍රක්සිිඩවරු එවගේ පලාතින ගනිකාවයි පොලිසිය නොදන ඉන්න බෑ. මේක පිළිගත නොහැකි නිදහසට කරුණක් කියලා. අන්න ඒ වෙලාේ නැවතවතාවක් පොලිසිේ වෙනුවෙන් ඇටනනි ජැන්ඩල්ල එකින් අප නීතීච මහත්නයක් නැවතවස්තාවක් තමන්ගේ කරුණු ඉදිරිපාත් කල කිව්වා, ප්‍රදේශය තුළ විශාල වසයෙන් සමාජි විරෝධීක්‍රා සිද්ධ වෙනවා සදාචාර් විරෝධී ක්‍රියා සිද්ධවෙනවා එයිනි සා තමයි තමන් බොහොම පැහැදිලුව මේ වැටලීම කරේ කියෙන කාරණ. අන් ඒ වෙලාවේ අපේ ශ්‍රේස්තාාධිකනේ බොහොම පැහදිලි හින්දුවක්තුන්න. स्थाധി neප ෙන් කාார் ණ මයි, ොಲಿස් පಾ್ ீോ පහිටවල යෙන්නේ සදාචರයා ක්සා කරන නමෙ පවතිනීතිಾරක්සා කරන්න. එනිසා පවතින නීතියට අනුව කාම්බරයකට පැනලා පොලිසියට මොනම හේතුවකටවත් ධැනිකා වැක්වක හිටියයි කියලා මිනිියක් සෝ ගහැනියෙක් අත්ත ඩැඟගුන්න අයිතියක් නෑ එක සම්පූර්ණ නීතිවරෝධී සදාචාරා රක්ෂාකරීම පන්සලේ පල්ලිය වගකීම ඒකට පොලිසිය ඇතුළත් විතුනක් හ මැදිහත්වයුතු නැහැ කියෙන කාරණ. ඉන් පාස්ස ශ්‍රෂ්ඨාධි කරන්නේ නියෝග කරා අදාට පොලිස් නිලධාරෙන්ට වන්දිග වන්නේ කළෙ ටැක්සිරය තුරන්. ඒ මේ එකෙත් අපි තේරුම් ගතතු වැදගන්න කාරණයක් තියෙනු. පොලිසිේ සියලුම සෙල්ලන්දාන්නේ අපි බයි අහිංසකයි කියන කාරණය දැනගත්ට පස්සේ. ඒ නිසා කිසියම් නිලධාරියෙක් ඔබ ප්‍රශ්ණ කරනවනම් කොන්ද කෙලින්තියාගෙන කතා කරන්න ඔබ පුරුදු යුතු වෙන ඒකට ඔබැදැගන්න ඇඳුමවත් එඒවනතම් ඔබේ පකොට්ටගේ තියෙන ගානමත් ඔබට තියෙන තනතුරුවත්න මේ වැදගත්වවෙන්නේ ඔබේ යාත්ම ශක්තිය. එනිසා, ඒම තමගේ කාම්රයට තත්තු කරනකොට තත්්ටු කරනෙ කෞදදු කෙලහන්න ඔබට අයිතියක් තියෙන. දෙවනුව තමන්ගේ පෙෙන්මතිය පැත්තකටරග ිහිල්ල තනියම් ප්‍රශ් කරන්න කාල කරන්නින්ට අයිතියක් නෑ එනිසා ඔබට ඒකට විුරද්වම අයිතියක් තියෙනවා ඒමනං කාන්ත පොලිස් නිල්ධාරණයක් එතන ඉන්නට ඕනි. කාන්තතා පොලිස් නිලධර්ණයක් නැතුව කිසිසේම කාන්තාවක් අත්තඩංගොට ගන්නට බැහැ. දෙවැනි කාරණය තමයි ත පතිකුල කාන්තාවක් සමග, එකැන නොදන්න පතිකුල කාන්තාවක් සම කාමරේටයන වන, බෝහම පැහදිලුව ඇගේ නම දැනගෙනයාම ඉතා පහසේ ොකද ගොඩින්ම් වැඩේ බේරගන්න පුළුවන් මක්තියෙන. තුමනි කාරණය තමයි තමම් ප්‍රතිකුල කාන්තාවක්ක කාම්රේයට ගියත් බොහොම පැදදුල ඇත්තමඟගේ පෙම්වතිය කියලා ඉදිරි පත්වීම ඔබට වගගේීමක්තිය නොකොදේ ගෑනී ඔබත් සමඟ කාම්්‍රේට ඇවිල්ල තියෙන ඔබ ගැන විශවාසය නිසා. මෙන්න මේ කාරර්ණය අතිශයම වැදගත් මොකද සහරවෙලාවට අපේරට ඉන්න පිරිමි පතිකුල කාන්තාවක්ක කාම්මරේට ගියට විතරක්න මේේ තමඟ පෙම්වතික කාම්බරයෙහිට යනකොටක් ජනකොට යන්න බොහම ආදරීම් බදාගෙන බයින්බ. කොටම දරාගන්න බැරි ප්‍රේමේයි. ැ ඩ රල ලියටේන කොට කෙල්ල දාලා කොල්ල දුවන ොභාවයක් තමයි අපරටේ බහුතරයක් ඇැවල තියෙන මේක පොලිස්කාරයොත් දන්න. පොලිස්කාරොත් මේ අවස්ථාවෙන් ප්‍රෝජන ගන්න මේරට සමහර අවස්ථාවලද වාර්තාාවලා තියෙනවා මේ වගේ ප්‍රශ්නකරින්වලට ගැෙනහිල්ලා අවසානේ අහිංසක කෙල්ලන්ට අතැක්වර කරපු අවස්ථා. එනිසා පොලේසේ යම්කිති හේතුව අක්මත කිසිම් කාන්තාව කත්තඩං ගොට ගන්නව නම්, අත්තඩං ගොට ගන්නන්නේ ඇයික කාරණ උ සදහන් කළ යුතු වෙනවා. ඒවගේම අත්තඩං ගොට ගන්නවනම් ඒ සම්බන්ධයෙන් තමාගේ මුලින් විරෝධය පල කරලා හේතුව දැනගෙන. ඉන් පසේ එය නීති විරෝධී කාරණයක් නම්. වහම නීතිීශ්ඥ ආදහර ලබාගැීම තමයි කළ යුතුවන්නේ. හැබැයි ඒම කරන්න තනම් ඔබට ආර්ථක ශක්තියක් නැත්තා. තමන් අල්ගත්තු නීතිීඥගේ කොන්ද සම්බන්ධයෙන් හෝ දැනු පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවනං ඔබ කළයුතුව තිබෙන්නේ හැකිතරන් ඉක්මනින් මේ පොලිස් නිල්ධාරන්ට වඩ එලින්ින නිර්ධාරට මේක පැමිණිල්ලි කිරීමම්. හැබ මේක බොහ වෙලාවට හොරාගේ අම්මගෙන් පේනැහීමට සමාන වෙන්නට පුළුවන්. එනිසා සාමාන්‍යයෙන් ලිකිතව. විශෂම අපි මීට පෙරවිඩියෝකෙට සඳහන් කර හොමද අපි ඔන්ලයින් පැමිණිල් ලද්ධාන කියන කාරණය අන්නේ ක්‍රමේයටට. ප්‍රදශයේ බාර ස්SP Gට පැමිලිලිරීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. එතනින් නවතෙන්න නැතුව අනිවාර්ම මේ පොලිසයකිලක කියන්නේ පරිපාලන ඒකකයක් නතම් පරිපාලන අධිකාරියක් එන තම් ප්‍රජයෙක් තර ආයතනයක් ඒනිසා ඔබට මාන උබ මේ ආතරයෙන් කිසිම් වරදක් සිද්ධ නොන ඒකින් ඔබ මානුහිම්කම් කඩවීම සිද්දනවා. එම නිසාක් පුළුවන්තරන් ඉක්මනින් මානහිමකම් කමිෂමට මේක පැමිලිලිකිරීම අධ්‍යවශ්‍ය වෙලාතිබේෙන. ඒ ඔබට හැකියාවක්ති වෙන වනං දවරුන් පෙසමක් මගින් මේක ශ්‍රේස්ථාධීකරනයට යොමු කිරීමේ හැකයාවක්තියෙන. ඔබට නීති දිරයේ සාධාන්‍ය කලාාගෙනින් මටවශ්‍යනම් ඔබ බොහොම පැහැදිලිව ඔබට සසාධරණයක් සිද්ධ වෙන ොහොතෙදී යටට එරෙහිව නැගී සිටීම අවශ්‍ය. අනිත්කාරණය තමයි කෙනෙකුට අසාධාරනයක් කරන්න බව ඔබ දැක්කොත්. අනිවාර්යම ඔවුන් වෙනුවෙන් කතාකිරීමට ඔබට යුතුකමක් තියෙනවා. මොකද එහෙම නැතුව අදෙක් අහිංස කොල්ලෙක් කෙල්ලේ පොලිසිට අරං යනකට ඔබ නිහඩුව බලංගඉන්නවනං හෙට ඔබ ගුදුරක් වෙන්නට ඉඩතිබෙන. ඒනිසා සමාජයක් විජයට අපි එකුතු වෙලා සට නොකරොත් අනික්්‍යකා ගයාරක් සාවිතරක්න මේ තමන්ගේ ආරක් සාාවත් අන්න තුරටයනවා. ඒ යම්කිසි විදියකති පොලි දොරට තට්ටු කොත් පනමු දොරට තට්ටු කරනකා කවද ඕගේ අන්‍යතාවයමක්ද කියල දැගැනීමදගත්. දෙක පොලිසිය අහන ප්‍රශ්නමලදදි, පොලිසි එහම ප්‍රශ්න කරන ඒකෙ එඒහිම ඔබේ කාර්ය භාරයක් තුමිනිිකාරණය තමයි අත් අඩගොට ගන්න්නවනක් මොන වර්ධමතද කෙලාත් දැනගැීම අ්‍යභශ්‍ය වෙලා ති වෙන කිසියන් විදියකට පොලිසින් තමට අතවරයක් සිද්දවොත් බොම පැහැදිලබ හ ෙලන ාරට ි තෝ පමිලිකිරීම එගේම අදහල. න කුම් කමසමට ොහොම පැහැදිලිව පෙස්සමක් නෑ දියරුම් පෙසමක් නැත ලියුමක් මාර්ගෙන් පැමිලි කිරීමක් ශ්‍රේෂථාධී කරනයට දැනුන්ඩීමත් අත්‍යවශච වෙලා අතිබෙන. මිත්තූර්ණනි මෙ කාල කන්න ක්‍රමයයට තියර ජයයර්කිූ වගේ අපටම තමයි අපේ ආරක් සවහදාගන්න සිද්ධවෙලාතින්. ඉනිසා අප සියලම දනා අර්ගලනත ජයක හනක් නොවතිවසී තාගෙන කට යුතු කරම් ඔබ සැමට ජයයි.